එතකොට අපි කතා කරන්න යන්නේ අපි කතා කරන්නේ විද්‍යුත් උපකරණ වල ජවය ශක්තිය අන්වය කියන කතන්දරය කියන කතා කරගෙන ඉන්නේ. එතකොට අපි මුලින්ම අර්ථකථනය කරේ විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා. හරි විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා තමයි අපි අර්ථකථනය කරේ මුලින්ම. මයික් වෙන මතක් කරන්න මොකද්ද විද්‍යුත් උපකරණය කියන්නේ? මේ සියලු උපකරණ වල ක්ෂමතාවය කියලා අපි අර්ථ දක්වන්නේ මොකක්ද කියලා. හරි ඕනෑම උපකරණයක හරි ඕනෑම උපකරණයක ක්ෂමතාවය කියලා අපි අර්ථ දක්වන්නේ ඒක ඒකක කාලයකදී එක යුනිට් එකකදී හරි ඒ කියන්නේ තප්පරයකදී හරි එයා කරන කාර්ය ප්‍රමාණය හෝ ඒකක කාලයකදී එයා වැය කරන ශක්ති ප්‍රමාණය අපි GST ඉගෙන ගත්තානේ හරි වැය කරන ශක්ති ප්‍රමාණයයි කරන කාර්ය ප්‍රමාණයයි සමානයි කියලා ඒ නිසා අපි නියයික නිර්වචනය කරනවා ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය හෝ ඒකක කාලී සිදු කරන उत्साह මේක තප්පර එකකදී වැය කරන ශක්තිය. එතකොට මුළු කාලයේදී වැය කරන්න ඕන ශක්තියන්නේ මොකද කරේ? මේ තප්පර එකකදී වැය කරන ශක්තිය අපි ගුණ කරනවා එයාට එයායි වැය කරපු කයි එක වැඩ කරපු කාලේ. හරි වැඩ කරපු කාලේ. හරි එයා තප්පර එකකදී වැය කරපු ශක්තිය කියන්නේ ක්ෂමතාවයේ ගුණ කරනවා එයා කොච්චර කාලයක් වැඩ කරාද කියන එකේ. හරිද? එහෙනම් අපි නැවත p කියන කෙනාට ආදේශ කරන e සමානයි v i p වෙනුවට vi ආදේශ කරන්න බලා vi. එතකොට අපි සමීකරණ අවසානයේ කොට ගන්නවා e සමානයි vi t කියලා. හරි මේ සමීකරණ තුනත් එක්කනේ සෙල්ලම් කරන්න තියෙන මුල් ගණන් හතර. හරි මේ සමීකරණ තුනත් එක්ක තව පොඩ්ඩ එහාට මෙහාට වැඩ දාන්න තියෙනවා. හරි අපි ගණන් හතර ඉක්මනට සාකච්ඡා කරමු අභ්‍යාසයේ 1 2 3 4 කියන ගණන් හතර. හරිද? මේ පාඩමත් මම අර ගිය සැදී කිව්වා වගේ බදාද කිව්වා වගේ හරි පෙර පොතේ තියෙන පිළිවෙලට මේ පෙර පොතෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා එහාට ගිහිල්ලා කියන්නේ ඒකේ ඕඩර් එකෙන් පිට පැනලා මගේ ක්‍රමයකට සාකච්ඡා මගේ පිළිවෙලකට සාකච්ඡා කරන්න යන හැබැයි මුළු පාඩම ආවරණය වෙනවා අනිවාර්යයෙන් හරි මගේ ක්‍රමයකට සාකච්ඡා කරන්න යන ඒතර අපිට පහසු වෙයි කියලා මම හිතනවා හරි t = vi e = pd සහ e = අවසානයේ vit කියන සමීකරණ තුන තමයි දැන් අපිට හම්බෙලා තියෙන්නේ හරි එතකොට අපි ගණන් හතර සාකච්ඡා කරගෙන යමු පළවෙනි කියන පළවෙනි ගාන හරි විදුලි මෝටරයක් ක්‍රියා මගින් ක්‍රියා කරන මම කියනවා ගාන ඉදත් එළියට ගන්න හරි ඉතින් විදුලි මෝටරයක් මගින් ක්‍රියා කරන ජල පොම්පයක ක්ෂමතාවය කියනම ක්ෂමතාවය දීලා තියෙන්නේ 750 වොට් කියලා කියනවා හරි ඊට පස්සේ සිම්පල් A වලින් අපිට අහනවා සිම්පල් A වලින් අපිට අහනවා විදුලි සැපයීමේ වෝල්ටීයතාවය V සමානයි අරි v සමානයි 230 වෝල්ට් නම් v සමානයි 230 වෝල්ට් නම් හරි අපෙන් අහන්නේ මොකද්ද ඒ තුලින් ගලන ධාරාව කොච්චරද කියලා අහනවා ඒ තුලින් ගලන ධාරාව කොච්චරද හොඳයි එතකොට p සම්බන්ධයි v සම්බන්ධයි i හොයන්න තියෙනවා මොකද සමීකරණය p සමානයි vi පැහැදිලි වකුරු තුන තියෙන මේ සමීකරණය එතකොට p කියලා කියන්නේ 750 වෝල්ට් හරි v කියලා කියන්නේ 230 වෝල්ට් i කියලා කියන්නේ ධාරාව. එතකොට අපි ඒක හොයන්න මොකද කරන්න ඕන? i උක්ත කරපුවාම ගුණ කිරීම i උක්ත කරපුවාම හරි ගුණ කිරීම 230 මෙයාටදී බෙදීම 230 කියනවා 750 වෝල්ට් හරි 750 වෝල්ට් බෙදීම වොට් බෙදීම 230 වෝල්ට් කියලා. එතකොට i කියපුවාම මේ උත්තරේ එන්න ඕන. හරි 750 බෙදන්න ඕන 230 බින්දුවෙන් බින්දුව කැපෙනවා. එතකොට 75 බෙදන්න ඕන 23 බින්දුවෙන් බින්දුව කැපෙනවා කවුලන්නේ. 23ෙන් එතකොට මේකට ඇති 23යි කියලා කියන 3. 3 + 3 9යි. 3 + 2 6යි. 69යි. හරි. 69 ගියකොහම 75 69 ගියම 6යි. හරි එතකොට බින්දුවයි 23ට ඇති 2ක්. එතකොට 2 + 3 6යි. 2 + 2 4යි. මේක දශමයි තියන්න ඕන. අතර එතකොට 46 40 60 46 කියන්නේ 14යි 140ට 140ට 77යි මේකට ඇති 6ක් විතරනේ 6ක් නැතුව ඇති 5ක් විතරයි
සමානක් පිට බලන්න. අස්සරක් 23 පහල පස්සරක් 3 15 එකක් ඉදරුයි. පස්සර 2 10යි 1යි 11යි. 5යි 3න් 1ක් තව එකක් තියෙනවා. 6ක් වෙනවා. 6යි. හරි. එතකොට 6 වරක් 3 18යි එකක් ඉදරුයි. 6 වරක් 2 12යි 1යි 10. 12යි 1යි 13යි. එතකොට 10න් 8ක් 10න් 8ක් ගියපහම 2යි. හරි. මෙතන මෙතන බිඳුවයි බිඳුව. එතකොට උත්තර එනවා 3.26 ඇම්පියර් කියලා. හරි. මේක තුලින් ගන්න ධාරාව 3.26 ඇම්පියර් කියලා එනවා. හරිද? ඊළඟට අපෙන් අහනවා හරි ඊළඟ අපෙන් අහනවා මොකක්ද? බෝඩ් එකේම පේන්නේ නැත්නම් පොඩ්ඩක් කියන්න මයික් ඔන් කරලා මම අචුපත බලන්නේ ස්ක්‍රීන් එක මට පේන්නේ නැහැ නේ වයිස් රූම් එක පේන්නේ නැහැ හරි මොනවද ලිව්වේ නැහැ සුසන්තික ගණන් ටික හදන්න නේ හරි ගණන් අඩුපාඩු තියෙන ඉක්මන හදාගන්න ධාරාව හොයන එක p ගත්තා v ගත්තා i හොයන්න තියෙන ඒ නිසා p සමාන v යි දැම්ම ඔය විදිහට සුළු කරගෙන ගියා හරි ඉක්මන හදාගන්න අඩුපාඩු තියෙන හරිද හදාගත්තද හරි හරිද? එතකොට ඔන්නෝම ඊ සමාන වීයි දාලා ඔන්න ධාරාව මෙච්චරයි කියලා අපි හොයාගත්තා. හරි. ඊට පස්සේ එතනින් එහාට අපි අහනවා B කොටසේ. හරි. මෝටරය ක්‍රියා කිරීමේදී යාන්ත්‍රික චක් ශක්තිය මොකද උනේ? අපි දෙන මේ අපි දෙන ශක්තිය හරි චාලක ශක්තිය මෝටරේ කැරකෙනවානේ හෙලවෙනවානේ. ඒතකොට චාලක ශක්තිය බවට පරිවර්තන ආචලනය වෙන නිසා. හරි. මේට අමතරව ජනනය වෙන තවත් ශක්තියක් හරි මොකද්ද මේට අමතර ජනනය තවත් ශක්තිය ශක්ති ප්‍රබල එකක් නෙමෙයි දෙකක් තුනක් අපිට කියන්න පුළුවන් නේද දැන් මෝටරයක් අරගෙන හේෂණේ පළවෙනි ගාන හරි මෝටරයක් එහෙම කැරකෙනවා නම් හරි එකක් තමයි චාලක ශක්තිය දෙනවා ඊට අමතර මොන ශක්තියද ශක්තිද එළියට එන්නේ මෝටරයක් ක්‍රියාත්මක වෙද්දී ධ්වනි ශක්තිය එළියට එනවා හොඳයි කැරකෙන ශක්තිය ඊට වාත අමතරව තාප ශක්තිය ඔව් ධ්වනි ශක්තිය සහ තාප ශක්තිය කියන එක නිපද වෙන්න පුළුවන් හරි विद्युत
2.5 වෝල්ට් 0.3 ඇම්පියර් ලෙසය මෙම බල්බයේ ශමතාවය කොපමණද හරි දැන් අපිට බල්බ් එකක් තියෙනවාලු ඒෂන් ස්ක්‍රීන්ෂොට් එකකට ගහගන්න ඉක්මන් හරි मेन मेहम विस्तर मुलिम මෙම බල්බයේ ශමතාවය කොපමණද p වලගේ කොච්චරද කියලා අහන්නද ආදේශ කරන මොන සමීකරණ p තියනවා v තියනවා i කියලා ඒ නිසා p සමානයි vi හරි p හොයන්න ඕන v කියලා කියන්නේ 2.5යි මල් ලියන්නම් ඒක පහ බෙදීම 2යි කියලා ඊට පස්සේ මෙහෙම දිලා තේරුම් ගන්න නැහැ වගේනේ පහ බෙදීම 2යි කියලා හැබැයි නෑනේ කොතනවත් නේද බලන්න ඊට පස්සේ 0.3 ඇම්පියර් කියන එක හරි दशम एंपियर बिंदु दशम තිහට 7යි 28යි දෙකක් ඉදිරියේ ඉස්සට 5යි. අනේ 3 බෙදීම 4නේ 4නේ 0.7යි 5යි වෝට් කියලා එනවා. 0.7යි 5යි වෝට් කියලා එනවා. හරිද? 0.7යි 5යි වෝට් කියලා එනවා. හරි. ඊළඟට අපෙන් අහනවා B. බල්බයේ ආලෝකයේ පිටවීමේ කාර්යක්ෂමතාවයේ 142යි. මොකද්ද මේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ? බල්බේ ආලෝකයේ පිටවීමේ කාර්යක්ෂමතාවය 142යි. ඔතන එකේ තේරුම හරි 142 කියන එකේ තේරුම මොකද්ද? ශක්තිය 100ක් දුන්නොත් මෙයා අපිට ප්‍රයෝජනවත් කාර්ය කරන්නේ 42යි. 42යි කියන්නේ නේද කියලා තියෙන්නේ. ඔව්. හරි. මෙයා හරි අපිට මොකද්ද? ශක්තිය 100ක් දුන්නොත් හරි ප්‍රයෝජනවත් කාර්ය කරන්නේ 42 ඒක තමයි කාර්යක්ෂමතාවය කියන එකේ තේරුම. හරි අපි මෙයාට ශක්තිය 100ක් දුන්නා ප්‍රයෝජනවත් කාර්ය කරන 42. එතකොට ඉතුරු ටිකම මෙයා ප්‍රයෝජනයක් නැති මොක් කරි ශක්තියකට වැය කරනවා. එතකොට බල්බයක් දැල්ලි විදිය තියෙන පුරාණ ශක්ති ප්‍රභේ මොකද්ද? තියෙන පුරාණ දේ තමයි තාප ශක්තිය. තාපජ ශක්තිය බවට ඒවා පරිවර්තනය වෙනවා වෙන්න පුළුවන්. එතකොට දෙවෙනි ගාන ඔන්න ওই විදිහට අවසන් වෙන්න ඕන. හරි දෙවෙනි ගාන ඔන්න ওই විදිහට අවසන් වෙන්න ඕන හරිද ඊට පස්සේ තුන්වෙනි ගණන අඩුපාඩු හදාගන්න මට අදාන කියනකොට අඩුපාඩු හදාගෙන ඉක්මනට කියන්න අඩුපාඩු තියෙනවා නා
හරිද? හරියට ඉන්නේ මෙච්චර වෙලා කෙනනේ ගාන ලියාගන්න නේද? ආලෝක ගාන නෙමෙයි. හොඳයි. පියමු දෙවෙනි ගාන ඉවරයි අපේ තුන්වෙනි ගානට. අපේ තුන්වෙනි ගානට. අතෙන් තුනයි තියෙන්නේ. දශම හතයි පහයි කියලා මටම අමතක වුණා නේ. හරි. තුන්වෙනි ගානට. එතකොට තුන්වෙනි ගාන मोटर रथय प्रधान लांपु देख प्रधान लांपु देखा लांपु देखा विशेष दिया लांपु गान देखा अरे लांपु देख मुखदना प्रधान लाम देखने हेडलाइट देखा बोर्ड पास पास दहा बल्ब देखा बल्ब देखा अरे पीट पास दहा बल्ब देखा तो मेकिन देखा मेकिन देखा अरे पीट पास आनावा मेम बल्ब सियाल अरे मेम बल्ब सियाल पै बागे अरे खाले पै बागे आई अंदा बागे आई हेच के पै बागे समीकरण आदेश समीकरण आदेश वर्ग देखा प्रधान लांपु प्रधान लांपु वैवन शक्ति प्रधान शक्ति प्रमाण जूल अनुदाहक व्यय वेनवा किला पीटे न जूल अनुदाहक व्यय वेनवा किला पीटे न जूल अनुदाह एक बाल बेकट प्रधान लांपु एक बाल बेकट अरे पीट पास अभी होयान्नोन अरे प्रधान लांपु कट पास अभी पीट पास होयान्नोन मुनाद पीट पास तीन बल्ब वलट अरे पीट पास तीन बल्ब वलट अभी होयान्नोन राइट प्रधान लांपु कट होयागन्नो इकमन प्रधान लांपु कट अंदर के लियान्ना कुडी लांपु देखाई नेमे दे लांपु किनो नीड वेडी ක්ෂමතාවය 50යි වොට් වෙච්ච එකෙන් 2යි ක්ෂමතාවය 10යි වොට් වෙච්ච එකෙන් 2යි කාලය පැය භාගයයි අපේ මහන්නේ e කියන කෙනා හරි එතකොට මේක හදාගන්න මෙතන එක 1 මිනිට මේක විවිධ ක්‍රම වලට වාර හදලා තියෙන්න පුළුවන් හරි විවිධ ක්‍රම වල මේක හදලා තියෙන්න පුළුවන් හරි
හරිද හදාගත්තද ඔව් හරි ඊට පස්සේ ප්‍රධාන ලාම්ප එක ඊට පස්සේ අපි ලියමු ප්‍රධාන වෙන නිසා හරි ප්‍රධාන ලාම්පු දෙකටම වැය වෙන ශක්තිය දෙකටම වැය වෙන ශක්තිය අපිට මොකද වෙන්න ඕනේ එක ලාම්පුවකට මෙච්චරයි නා ලාම්පු දෙකනම කියද්දි දෙකෙන් වැඩි වෙනු දෙවරක් 90000 ඒ කියන්නේ 90000 ජූල් ඒ කියන්නේ දෙවරක් 90000 දෙවර 9 18000 ජූල් ප්‍රමාණයක් වැය විය යුතුයි 180000 ජූල් ප්‍රමාණයක් වැය විය යුතුයි ලාම්පු දෙකටම හරි 180000 ජූල් ප්‍රමාණයක් ලාම්පු දෙකටම වැය විය යුතුයි හරි පිටුපස අපි බලමු පිටුපස ඇටියවට හරි බලමු පිටුපස ඇටි ලාම්පුවකට වැය වෙන ශක්තිය එතකොට ඒක වැය වෙන ශක්තිය නවා හරි P එක ඒකට දාන්නේ PE සමානයි PT නේ E සමානයි PT දාද්දී හරි T කියලා කියන්නේ ඒක 10යි වොට් ටී කියලා කියන්නේ ඒකෙත් පැය භාගයේ වැඩි කිරීම 60 වැඩි කිරීම 60 එතකොට 2ට 1යි 10ට 5යි හරි 60වරක් 60 කියලා කියන්නේ 3600යි එහෙම නැතුව 5වරක් 6 30යි ඉතල බිඳ දෙක ලියන්නේ බිඳ දෙකක් තියෙනවා හරි 5වරක් 6 30යි 30වරක් 6 10 180යි එතකොට 180යි කියන්නේ 10ට 10යි ජූල් කියලා නේද එක බල්බ් එකට හරි එම නිසා පිටුපස ලාම්පු දෙකටම වැය වෙන ශක්තිය එක වැඩි වෙන්න ඕන දෙකෙන් 18 10යි ජූල් වැඩි කිරීම දෙක ඒ කියන්නේ 36 10යි ජූල් 36 10යි ජූල් කියන ශක්තිය වැය වෙනවා ඇයි අන්තිමේට 60වරක් 60 දාන්නේ මොකටද අන්තිමේට 60වරක් 60 දාන්නේ මෙතන තියන්නේ පැය වලින් නෙමේක හසිත මේක පැය වලින් තිබ්බ අපිට ගණන් හදන්න බෑ මේක තප්පර වලට පරිවර්තනය කරන්න ඕන මොකද ශමතාවේ අර්ධ දක්වන්නේ ඒකක තප්පරයකනේ තප්පරයට ශමතාවේ අර්ධය එතකොට මේක තියන්නේ තප්පරයට නම් මේවත් තප්පර වලට පරිවර්තනය කළ යුතුයි එතකොට පැය කියන්නේ කිස්සර මිනිත්තු කරනවා මිනිත්තු කරන්නේ 60ෙන් ගුණ කරනවා පස්සේ මිනිත්තු ආය තප්පර කරන්න ආය 60ෙන් ගුණ කරනවා හරි තේරුණාද පැය තප්පර කරන්න 60 sorry පැය මිනිත්තු කරන්න 60ෙන් ගුණ කරනවා ආයක තප්පර කරන්න ආය 60ෙන් ගුණ කරනවා හරි හරි දාසිත හරි හොඳයි හදාගන්න අඩුපාඩු ඉක්මන් हसीत नहीं मलेश सॉरी 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 मैं मम मेरे बीप मेरे वाले फोटो के दिया पाले उत्तर नमस्ते अरे ऐटे गुना की रीम ऐटे गुना कराने में पैर ताप पर रख रही थी හොඳයි දැන් ඔන්න ඉස්සරහ ලාම්පු දෙකටයි පිටිපස්සේ ලාම්පු දෙකටයි වැය වෙන මුළු ශක්ති ප්‍රමාණයම වාගත්තා දැන් මොකද කරන්න ඕන මේ දෙන්නම නිසා මේ මෙ නිසා වැය වෙන මුළු ශක්තිය හරි මොකද කරන්න ඕන 36000 ජූල් එකතු වෙන්න ඕන ඉස්සරහ ලාම්පු දෙකට 180000 ජූල් හරි එතකොට මේ දෙන්න එකතු වුණාම अनिवार्य
බිංදුවයි 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 6යි 11යි 8යි 3යි මෙතන එකයි 21000 මේ 216 10000යි 216 10000යි ජූල් කියලා නේද වැය කළ යුතු මුළු ශක්තියට හරියයි කියන්නේ කවුද කියලා මේ පිළිතුර ඇවිල්ලා තියෙන කාලද संपूर्ण वैरिंग प्रधान विलायक अरे दे लिया करने दिने दे प्रश्न बाइसिकल बल्ब नियमित वोल्टेट एम्पियर धारा एम्पियर देखो और इधर पास से किया ना वह मेरे बाल्ब में मिनट तो पहले वक्त बैल भी नहीं मिनट तो पहले वक्त बैल हुआ तो फाले समान है मिनट तो पहले वाय बैल भी नहीं दी हर वैवेच्चा मूल शक्ति है ना हर वैवेच्चा मूल शक्ति आपे आना वाह तो बोलता एक रात दानों नम का था ईटीएनवा बीटीएनवा आईटीएनवा
හරි b කියලා කියන්නේ 12යි වෝල්ට් i කියලා කියන්නේ 2යි ඇම්පියර් t කියලා කියන්නේ 15යි මිනිත්තු තප්පර කළ යුතුයි ඒ නිසා 60න් ගුණ කරන්න ඕන එතන මේක සුළු කරන්න ඕන හරි මේක සුළු කරන්න ඕන හරි එතකොට සුළු කරන්න පහසු ක්‍රමය බිංදුව අයින් කරමු මොකක්ද බිංදුව අයින් කර බිංදුව අයින් කරපුවාම 5 වරක් 2 12යි 12 වරක් 12 ස්වස්තරකේ 5යි 2යි 7යි 1 වරක් 4 4යි 1 වරක් 4 4යි 1 වරක් 2යි 1යි එතකොට 0යි 6යි 7යි 4යි කියලා කියන්නේ 11යි 2යි 2160යි ජූල් කියලා එනවා හරි 2160 බලන්න පාර පාරෙන් ගුණ කරමු 5වරක් 4 8යි 6ක් ඉතුරුයි 5වරක් 4 6යි 6යි 6ක් ඉතුරුයි 5වරක් 1 15යි 6යි हदनवाद ඔකට තව ඕනි වෙනවා අපිට හරි තව මොකද තව ඕක එන්නේ නැද්ද කියන්නේ තේරුණේ තව හදමු තව බිඳුවක් එන්නේ නැද්ද ඕක නෙමෙයි බිඳුවයි ආන්සර් සිරසෙ මෙතන 2160 21600 21600 හරි තව බෑ හරියට හරි තව හදමු බෑ හරි හොඳයි එතකොට ලියාගන්න එහෙනම් ප්‍රශ්නේ මෙන්න මේ විදිහට ප්‍රශ්නේ ලියාගන්න මෙන්න මේ විදිහට ලියන්න සලම් p = vi e = pd ඊට පස්සේ c = vi ඊට කියන පාවිච්චි කරන්න ඕනේ ලියන්න ප්‍රශ්නය විද්‍යුත් උපකරණයක වෝල්ටීය තාවය විද්‍යුත් උපකරණයක වෝල්ටීය තාවය හරි විද්‍යුත් උපකරණයක වෝල්ටීය තාවය 240යි වෝල්ට් වන අතර 240යි වෝල්ට් වන අතර එය තුලින් ගලන ධාරාව एम्पियर 13ක් වේ 13යි एम्पियर වේ 13යි एम्पियर වේ රෝමිලක්කම් 1 උපකරණයේ ක්ෂමතාවය සොයන්න රොමිලක්කන් දෙක මාෂ ප්‍රශ්න දාන ගෲප් එකට රොමිලක්කන් දෙක මෙය විනාඩි 45ක කාලයක් ක්‍රියාත්මක වුණිනම් වැය වූ මුළු ශක්තිය සොයන්න
වැයවු මුළු ශක්තිය සොයන්න හරි තව අමතර ප්‍රශ්නයක් දෙන රෝම ඉලක්කම් තුන ලියන්න මෙම උපකරණයේ ක්ෂමතාවය සෝරි මේ උපකරණයේ කාර්යක්ෂමතාවය සියයට සියක් විය නොහැකි බව සියයට සියක් විය නොහැකි බව සිසුවකු පවසයි සිසුවකු පවසයි එයට හේතුව පැහැදිලි කරන්න එයට හේතුව පැහැදිලි කරන්න හරි මලීෂ ඉක්මනට ගාන දාන්න මේ ගෲප් එකට අපේ මල්ෂර බලා ගන්න හරි ගාන දාන්න ඉක්මනට ගාන්න ඕන සමීකරණ බලන්න මොනවද කියලා දාලා ගන්න ගාන හදන්න මම එතන රෙකෝඩ් එක ඔෆ් කරනවා ඔයාලා ගාන හරි එතකොට මෙන්න මෙහෙම ගානක් ඔයාලට දීලා දෙන විදුලි උපකරණයක් විභවාන්තරය 246 වෝල්ට් ලු හරි ඊට පස්සේ යාතුලින් ගලන ධාරාව 13 ඇම්පියර් ලු හරි මිනිත්තු 45ක් වැඩ කරාලු මිනිත්තු 45ක් වැඩ කරාලු හරි මිනිත්තු 45ක් වැඩ කරා නම් හරි මිනිත්තු 45ක් වැඩ කරා නම් දැන් අහනවා මුලින්ම මෙයාගේ මොකද්ද ක්ෂමතාවය කොච්චරද කියලා ඒක ක්ෂමතාවය අපි හොයන අපි සමානයි VI දාලා ප්‍රති සමාන VI දාපම විභවান্তরে 246 වෝල්ට් පස්සේ ධාරාව 13 ඇම්පියර් එතකොට බිඳුවෙන් බිඳුවේ ගියේ තියනවා 24 වැඩි කිරීම 13 13 3 4 12යි අක්තිතුරු 3 2 6 1යි 7යි 1 4 1යි 1 4 4යි 1 2 2යි එතකොට 2යි 11යි 3යි හරි 3 12යි ජූල් කියලා ජූල් නෙමෙයි වොට් කියලා එනවා ක්ෂමතාවයෙන් 3120යි වොට් කියලා එනවා හරිද බලන්න 3 4 12යි 3 2 6 1යි 7යි 1 4 4 1 2 2යි 2යි 4 11යි 3යි හරි 3120යි වොට් කියලා එනවා ඊට පස්සේ අපෙන් අහනවා රෝම ඉලක්කම් දෙකෙන් හරි රෝම ඉලක්කම් දෙකෙන් අහනවා හරි රෝම ඉලක්කම් දෙකෙන් අහන්නේ මෙයා වැය කරන මුළු ශක්ති ප්‍රමාණය අපෙන් අහනවා ඒතකොට ඊ සමානයි BIP දාන්නත් පුළුවන් එන එවන් නැත්තම් ඊ සමානයි PD දාලත් මේක හදන්න පුළුවන් හරිද එතකොට අපි මොකද කරන්නේ මේක විභවান্তরে ආදේශ කරන ආය 246 වෝල්ට් ධාරාව 13 ඇම්පියර් කාලය මිනිත්තු 45 විනාඩික පපර කරන්න හැටෙන් ගුණ කරන්න ඕන මෙයා සුළු කර ගන්න ඕන නේද එතකොට බිඳුව තියෙනවා 6 6 45 ගුණ කරන්න පහස් වෙන බිඳුව දෙකක් තියෙනවා පහස් නිසා මම මේක ගුණ කරනවා මේක ගුණ කළ උත්තරේ දන්නවනේ අපි දැන් 3120යි 3120 ගුණ කිරීම ඊට පස්සේ 60 වරක් 45 ශක්තියනේ ජූල් වලින් එන්නවා එතකොට බිඳුව දෙකක් තියෙනයි බිඳුව දෙක ලිව්වා හරි ඊට පස්සේ 6 වරක් 45 6 ගුණ කරන්න ලේසි අපි නිසා 312 ගුණ කරමු 45 හරි 5 වරක් 2 10යි එකක් ඉදිරියයි 5 වරක් 1 5යි 1යි 6යි 4 වරක් 2 8යි එකක් 5 වරක් 2 10යි එකක් ඉදිරියයි 5 වරක් 1 5යි 1යි 6යි 5 වරක් 3 15යි 4 වරක් 2 8යි 4 වරක් 1 4යි 4 වරක් 3 12යි එතකොට බිඳුවයි 6යි 8යි කියන්නේ 14යි එකක් ඉදිරියයි 5 4යි 9 1යි 10යි එකක් ඉදිරියයි 1 1යි 2යි 4යි එකක් ඉදිරියයි එතකොට 140යි 40 ගුණ කරන්න ඕනයි කියන්නේ අය ගුණ කරන්න ඕනේ මේක 60 හයි හරි එතකොට බිඳුවයි 6 වරක් 4 24යි 2ක් ඉතුරුයි 6 වරක් බිඳුවයි බිඳුවයි 2යි 2යි 6 වරක් 4 24යි 2ක් ඉතුරුයි 6 වරක් 1 6යි 2යි 8යි එතකොට එනවා උත්තරේ 842යි 40යි බිඳුව 2යි 842යි 40යි බිඳුව 2යි ජූල් කියලා හරි මේ උත්තරය ආවද මේ උත්තරය දාන්නේ නැත්නම් ඒ කියන්නේ 8 මිලියන 424000යි ජූල්. 8 මිලියන 424000යි ජූල්. ඒ උත්තරය දාවේ. තව වෙන උත්තරයක් දාවේ.
कार्यक्षमता प्रश्न हरी मम दूर अरे कार्यक्षमता ऐडिया कार्यक्षमता यां किसी उपकरण कार्यक्षमता अभिधेन शक्ति प्रमाण प्रयोजनवत्कारी अरे अभिधेन शक्ति कोच्चर प्रमाण प्रयोजनवत्कारी अरे क्षमता वे सीएट पनाहा पनाहा प्रयोजनवत्कारी व्याकरण සියයට 100ක් කාර්යක්ෂම කෙනෙක් නැහැ කියලා. ඒ කියන්නේ සියයට 100ක් කාර්යක්ෂමයි කියලා කියන්නේ අපි ශක්තිය 100ක් දුන්නොත් මේ ශක්තිය 100ම ආය අපිට ප්‍රයෝජනවත් කාර්යයක් විදිහට කරලා දෙන කෙනෙක් මේකේ කරලා දෙන කෙනෙක් නෙවෙයි කියලා කියනවා. හරි. එතකොට ඒක ඇයි ඇත්ත වෙන්නේ කියලා අපි පැහැදිලි කරන්න ඕන. හරිද? ඇයි මේක ඇත්තක් වෙන්නේ? හරි. කරලා දෙන මේ අපි දෙන ශක්තිය 100ට 100ක් ඒක එහෙම් පිටින් මේ ශක්තිය සම්පූර්ණයෙන්ම අපිට ප්‍රයෝජනවත් කාර්යයක් කියන අපිට ඕන වෙන දේ විදිහට ලබා දෙන උදාහරණ ට්‍රයිස්කෝර් එකක් ගන්න. ට්‍රයිස්කෝර් එක මොකක්ද වෙන අපිට? තාප ශක්තිය ඕනේ. හැබැයි ඒක තාප ශක්තියට අමතරව තව තවත් දේවල් වලට ශක්තිය වැය වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ප්‍රයෝජනවත් කාර්යයක් මෙයාට කරන්න බෑ. බල්බ් එකක් ගන්න. බල්බ් එකට අපි 100ක් දුන්නොත් ඇහෙන්නේ නැනේ. ඇහෙනවද දැන්? මම ඇහෙනවද? परिवर्तन कार्यक्षम मुखदे हेतु उपकरण शक्ति अरे अभी अवश्य कार्य व्याकरण मेन्म වෙනත් ශක්තියින් බලටද පරිවර්තනය කරනවා ඒක තමයි එකට හේතුව හරි යම් විද්‍යුත් උපකරණයක ලබා දෙන විද්‍යුත් ශක්තිය ප්‍රයෝජනවත් කාර්ය සිදු කිරීමට මෙන්ම තවත් වෙනත් ශක්තියින් බලට පරිවර්තනය කරන්නද බැහැ වෙන්නේ මෙම 100ට 100ක් කාර්යක්ෂම එක උපකරණයක්වත් නැහැ ලෝකේ 100ට 100ක් කාර්යක්ෂම එක උපකරණයක්වත් නැහැ හරි ඔන්න හැකියාව තියෙනවා කවදා හරි දවසක කියලා පුළුවන් නම් හදන්න 100ට 100ක් කාර්යක්ෂම උපකරණ उपकरण लबादीन शक्ति उपकरण लबादीन विद्युत शक्ति උපකරණයට ලබා දෙන විද්‍යුත් ශක්තිය ප්‍රයෝජනවත් කාර්යයක් කිරීම ප්‍රයෝජනවත් කාර්ය කිරීමට මෙන්ම ප්‍රයෝජනවත් කාර්යය කිරීමට මෙන්ම වෙනත් ශක්තීන් වලටද වෙනත් ශක්තීන් වලටද परिवर्तने क्रीम ईट हेतु परिवर्तने क्रीम ईट हेतु कवदाव सीएट सीआ कार्यक्ष उपकरण कपीट वागंड बे अरे सीएट सीआ कार्यक्ष उपकरण कपीट वागंड बे कवदाव अरे तब एक गाना कदम विद्युत उपकरण
ශමතාවය විදුලි උපකරණයක ශමතාවය විදුලි උපකරණයක ශමතාවය 3.6 වොට් වේ 3.6 වොට් වේ 3.6 වොට් වේ එය තුලින් ගලන ධාරාව එය තුලින් ගලන ධාරාව එය තුලින් ගලන ධාරාව 0.3 ඇම්පියර් නම් 0.3 ඇම්පියර් වේ කියලා 0.3 ඇම්පියර් වේ 0.3 ඇම්පියර් වේ දැන් කියනවා රෝමී ලක්කන් එකෙන් මෙන්න මෙහෙම රෝමී ලක්කන් එකෙන් කියනවා විද්‍යුත් උපකරණයට සැපයිය යුතු විභව අන්තරය කොපමණද විද්‍යුත් උපකරණයට සැපයිය යුතු විභව අන්තරය කොපමණද විද්‍යුත් අන්තරය විභව අන්තරය විභව අන්තරය කොපමණද විද්‍යුත් උපකරණයට සැපයිය යුතු විභව අන්තරය කොපමණද රෝමී ලක්කන් 2 රෝමී ලක්කන් 2 මෙය මෙය ජූල් 216 216යි ජූල් 216යි ජූල් ශක්ති ප්‍රමාණයක් මෙය 216යි ජූල් ශක්ති ප්‍රමාණයක් වැය කර ඇතැයි සටහන් වී ඇතනම් වැය කර ඇතැයි සටහන් වී ඇතනම් උපකරණය ක්‍රියාත්මක වූ කාලය සොයන්න උපකරණය ක්‍රියාත්මක වූ කාලය සොයන්න හරි ගාන උඩයට මාරු කළ විතරයි තියෙන්නේ පාවිච්චි කරන සමීකරණ මේ විදිහමයි ගානේ දත් එළියට අරගන්න සෙවිය යුතු දේ මොකද්ද කියලා ප්‍රශ්නාර්ථය දාගන්න එතකොට ඔයාලට ඔය ගාන මේ සමීකරණ තුනේ ලස්සනට විසඳන්න පුළුවන් හරි අනිවාර්යෙන් ගානේ දත් එළියට ගද්දී සෙවිය යුතු දේ කියලා ප්‍රශ්නාර්ථය දාගන්න එතකොට මොන අකුරු තියෙන සමීකරණද ගන්න කියලා හොඳට පේන හරි හරි අදන් ඉක්මන ගාන අදලා මට කියන්න ඊට පස්සේ අපි ගාන සාකච්ඡා කරමු මේ ගානේ විභම රෙකෝඩින්ග් එක නතර කරා ඈ එතකොට ගාන මෙන්න මේ විදිහට අපිට දෙන්නේ ගාන දෙනවා අපිට ගාන විස්තර අපිට මෙන්න මෙහෙම කියනවා හරි ගාන විස්තර කියනවා අපිට මුලින්ම විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය බොට් 3.6යි නේ 3.6 නේද මන්ද ඔව් හරි ක්ෂමතාවය P සමානයි 3.6යි ඊට පස්සේ දෙනවා එය තුලින් ගලන ධාරාව ඇම්පියර් 0.3 නම් හරි එය තුලින් ගලන ධාරාව ඇම්පියර් 0.3 නම් 3ක් වේ හරි 3ක් වේ හරි මුලින්ම අහනවා මේකේ විභවান্তরය රෝමී ලක්කන්කින් විභවান্তরය හොයන්න කියලා කියනවා එතකොට P තියෙනවා V තියෙනවා I දැම්මම විභවান্তরය හොයන්න පුළුවන් අකුරු චූටි නම් කියන්නේ විභවান্তরය හොයන්න පුළුවන් මොකද සමීකරණය P සමානයි V I ආදේශ කරා නම් හරි. එතකොට P කියලා කියන්නේ 3.6යි වොට්. V කියලා කියන්නේ දන්නේ නැහැ. ඒක තමයි හොයන්න ඕන. I කියලා කියන්නේ 3.3 ඇම්පියර්. එතකොට V කියන කෙනා උත්තර කරපහම අපිට එනවා 3.6යි වොට් බෙදීම 0.3 ඇම්පියර් කියලා. ගුණ කීයද 0.3 ඇම්පියර්.
दशम बेदना अयंकर दशम दशम अयंकर मेडिकल दहाये प्रश्न जूल देशीय दास कार्य उपकरण क्रियात्मक काले कोईकृतून जूल गुणकिरियमीय दास वैडीकरण वाए तुनाई दशम वैडीकरण वाए अरे मेक तापर हर विलाकोट बिंदु अरे इतने बिंदु आई देशीय दास हयाने क्रियात्मक तवगण ओन किया अरे मम मिथिन इहाटे अन्न अरे मिथिन इहाटे अन्न मिथिन मुखद අහපව අපිට වී සමාන PD සමාන VIT ඔය ඔක්කොම අහපව දාන්න බැහැ ඒ නිසා අපි ආයතේ සමීකරණ පුරුදු වෙනවා එක තැනකදී ඒ නිසා අපි මේ ගණන් වලින් පස්සේ අපි ඊළඟ කොටසට අපි යමු හරි ඊළඟ කොටසත් පෙළපොතේ තියෙන කොටස නෙමෙයි අන් සාකච්ඡා කරන ඊළඟ කොටස වෙන කොටසක් නම් සාකච්ඡා කරන්න හරි හොඳයි මේ ගණන් දෙක අඩුපාඩු ටික හදාගන්න ඉක්මනට ගණන් දෙක අඩුපාඩු ටික ඉක්මනට හදාගන්න कैंपस के लेक्चर है कि नहीं किन्ना माँ ये ना माँ और देखें हमें देख रहे हैं मैं देख हरी ये डर बेदना हरी मैथ्स लेक्चर है कि प्रोफेसर के नहीं क्या हरी मैं मैं देख रहे बेदना किया ना हमें मानो सियार किया ना हमारा ना तब नोबुनो क्या नहीं गाता गाना लियान හරිද ඔය මනස මැත් සබ්ජෙක්ට් එකන්නේ කඩෙන්නේ උගන්නන්නේ නිරෝධයක් තේරෙන්නේ තින් කෙලම වෙයි කියලා හිතාන් ගියේ සබ්ජෙක්ට් එක මේ සබ්ජෙක්ට් නා මේ ගොඩ දාගන්න බෑ පාස් වෙන්න බෑ හිතානේ දු හරිද හිතාගත්තු හිතුවේ අපි පස්සේ ඔය මනුස්සයා ඔය බෝඩ් එකේ ලියපු නෝට් එකද අපි කියනවානේ ඔය නෝට් එක අපි හොඳට බැලුවා හරි නෝට් එක හොඳට බලද්දි තේරෙනවා ඒ මනුස්සයා දීලා තියෙන නෝට් එකේ හැටියට එයාට උගන්වන්න දෙයක් නෑ එයා නෝට් එකේ සියලුම දේවල් දීලා තියෙනවා පස්සේ අන්තිමට සබ්ජෙක්ට් එක ලේසි වෙන කොට නෝට් එකේ සියලුම දේවල් දීලා තිබෙනවා ප්‍රොෆෙසර්ලා කියන එක හරි අමුතුයි කියලා අපි හිතුවා ඒක ඔයාලා උගන්වනවට වඩා ඔයාලගේ ඔළුවෙන් යාලා ඇතුලෙන් වැඩ කරනවා ළමයින්ට ඒක දෙන්න යාලා පොඩ්ඩක් කමාරි ප්‍රොෆෙසර්ස්ලා
ඉන්න ඉතින් ටිකක් කැම්පස් කියන එක ආතල් ලේකන් කේකෙදි කේක විවිධාකාරයක් දෙකින් අපි නම් වෙන කැම්පස් කියනවා ඉගෙන ගන්න පැත්තෙන්ද අනිත් පැත්තෙන්ද හැම දෙයකින්ම අපිට අත්දැකීම් ගන්න පුළුවන් තමයි කැම්පස් හොඳයි මේක හදන්න තියෙන මොම නේද අපි යමු ඊළඟ කොටසට හරි ඊළඟ කොටසට යන්න කලින් මාතෘකාව දාගන්න මෙන්න මෙහෙම මාතෘකාව දාගන්න කිලෝවොට් පැය කිලෝවොට් මම තියෙන්නේ කිලෝවොට් පැය වලින් විද්‍යුත් ශක්තිය මැනීම කිලෝවොට් පැය වලින් විද්‍යුත් ශක්තිය මැනීම හරි කිලෝවොට් පැය වලින් විද්‍යුත් ශක්තිය මැනීම හරිද මේක පටල ගන්න තැනක් ඔයාලා ළමයි පටල ගන්න එපා හැබැයි පටල ගන්න තැනක් නම් පටල ගන්න එපා හරිද කිලෝවොට් පැය මේක හරි කියන අපිට ඕන වෙන දෙයක් මේක අපිට ඉස්සරහට පරිවර්තන කරලා ජීවිතය ඕන දෙයක් කිලෝවොට් පැය වලට කන්වර්ට් කරන්න එතකොට කිලෝවොට් පැය වලට ඔයාලා මේක කන්වර්ට් කරන් පරිවර්තනය කරන්න යන්න කලින් හරි පොඩි අර්ථකථනයක් දැනගෙන මොකද්ද මේ කිලෝවොට් පැය කියන්නේ කියලා හරි පොඩි අර්ථකථනයක් දැනගෙන ඉන්න මොකද්ද මේ කිලෝවොට් පැය කියලා කියන්නේ කියලා හරිද එතකොට ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න බෑ කිලෝවොට් පැය වලින් මනින්නේ මොනවද කියලා මොනවද මේ කිලෝවොට් පැය වලින් මනින්නේ හරි ඒක තමයි කිලෝවොට් පැය කියලා කියන්නේ අපේ වාණිජමය ඒකේ ශක්තිය මනින වාණිජමය ඒකක ඒ කියන්නේ ඒ ඒකකේ පාවිච්චි කළා තමයි අපි ඔය අපේ ගෙදර තියෙන මොකද්ද අපි කියන්නේ ගෙදර ගෘහස්ත විද්‍යුත් පරිපථයේ වැය කරපු ශක්ති ප්‍රමාණය මනින්නේ වාණිජමය ඒකකේ තමයි ඔය කිලෝවොට් පැය කියලා කියන්නේ මොකද්ද මේ කිලෝවොට් පැය මොනවද ඒකේ මනින්නේ හරි කිලෝවොට් පැය වලින් මනින්නේ අපි මේ වැය කරපු ශක්තියම තමයි හරි දැන් ඔයාලට මතක ඇති අපි කලින් ගාන හැදුවා කලින් ගාන මං දන්නේ ඔය මේකට කලින් ගාන මේකට කලින් ගාන හදද්දී අපිට පිළිතුරා මෙන්න මේ විදිහේ පිළිතුරා ඔයාලට මතක ඇති හරි 8 224යෝ 424නේ 8 424 බිංදු 3යි ජූල් බලන්නද හරි 8 424 බිංදු 3යි ජූල් හරි දැන් ගෙදෙට්ට එන මිනිස්සයා හරි ගෙදෙට්ට එන මිනිස්සයා විදුලි බිල බලන්න එන මිනිස්සයා හරි එයා මෙන්න මේ ගණන් වලින් මෙච්චර ලොකු ගණන් වලින් ඉලක්කම් හදන්න ගියොත් එහෙම මිනිස්සයා පැය ගාන බිල හදා හදා ඉඳී ගෙදර ගෙවල්ලට ඒ මිනිස්සයා ශනික වල මේ වැඩේ කරලා යනවා හරි 8 424 බිංදු 3යි ජූල් එතකොට මේ විද්‍යුත් ශක්තිය මේ ජූල් ඒකකයේ මනින්න අපහසුයි මේ අපි වැඩ කරද්දී මේ ජූල් ඒකකයේ මේ විද්‍යුත් ශක්තිය මනින්න අපහසුයි ඒ නිසා මේක පරිවර්තනය කරන මොනටද කිලෝවොට් පැය වලට මේක තමයි වැය කරන විද්‍යුත් ශක්තිය තමයි පරිවර්තනය කරන්නේ කිලෝවොට් පැය වලට හරි විද්‍යුත් ශක්තිය පරිවර්තනය කරන මොනටද කිලෝවොට් පැය වලට තේරුණාද මම කියන එක අපිට මේක විද්‍යුත් ශක්තිය කියන එක එච්චර ලොකු ඉලක්කම් වලින් ගණන් කරන්න අමාරුයි. හරි භාවිතා කරන්න අමාරුයි. අන්නේ භාවිතා කරන්න අපහසු නිසා මොකද අපි කරන්නේ? ඒක පරිවර්තනය කරනවා කිලෝවොට් පැය කියන ඒකකයට. හරි කිලෝවොට් පැය කියන ඒකකයට. හරි. ඉස්සෙල්ලාම කිලෝවොට් පැය කියන එක අර්ථකථනය කරන්නේ කොහොමද කියලා බලමු. හරි. අර්ථකථනය කරන්නේ කොහොමද කියලා බලමු. කිලෝවොට් පැය කියන එක අර්ථකථනය කරන්නේ කොහොමද කියලා අපි මුලින්ම බලලා එමු. හරි. කිලෝවොට් පැය හරිද? එතකොට අපි කියනවා කිලෝවොට් පැයක් කියලා කියන්නේ හරි කිලෝවොට් පැයක් කියලා කියන්නේ ශමතාවය ශමතාවය කිලෝවොට් එකක් වූ ශමතාවය කිලෝවොට් එකක් වූ උපකරණයක් හරි ශමතාවය මේ අපි මොකද අර්ථ දක්වන්නේ කිලෝවොට් පැය එකක් යනු කියන එක හරි ශමතාවයේ කිලෝවොට් එකක් වූ උපකරණයක් උපකරණයක් පැයක් තුල ක්‍රියාත්මක වීමේදී ක්‍රියාත්මක වීමේදී වැය වූ ශක්තිය ශක්තියයි හරි
එතකොට කිලෝවොට් එකක් පැය කිලෝවොට් පැය එකක් කියලා අර්ථ දක්වන්නේ මොකක්ද හරි කිලෝවොට් පැය එකක් කියලා අර්ථ දක්වන්නේ මොකද්ද යම්කිසි උපකරණයක් හරි යම්කිසි උපකරණයක් නෙමෙයි ක්ෂමතාවය 1 කිලෝවොට් වෙච්ච ඔන්න කියන එක හරි ක්ෂමතාවය 1 කිලෝවොට් වෙච්ච උපකරණයක් හරි පැයකදී කාලය සමානයි පැයයි පැයකදී වැය කරන ශක්ති ප්‍රමාණය සමාන වෙනවාලු කිලෝවොට් පැය එකකට හරි අපි තාම මේකටත් E සමානයි PT කියන එක අපිට තුනම තියෙන අපි තාම මේ උනාට E සමානයි PT E කියලා කියන්නේ 1 කිලෝවොට් පැය එතකොට ශමතාවය ඇවිල්ලා කිලෝවොට් එකයි කාලය ඇවිල්ලා පැය එකයි පැය එක මිනිත්තු කරන්න හැටෙන් ගුණ කරනවා ආයත් හැට කරනවා තප්පර වුණා හරි ආයත් හැට කරා ඔන්න තප්පර බවට පරිවර්තනය වුණා හරිද ඊට පස්සේ මොකද කරන්නේ හරි ඊට පස්සේ හරි ඔක දෙනිකම ඉතුරු ටික එහා පැත්තෙන් හදන්න හරි දැන් පල්ලේ හරි මම පේන්නේ ඒ නිසා හරි ඔන්න එතකොට අපි දැනට සමාන කරලා තියෙනවා 1 කිලෝවොට් පැය කියන එක සමානයි හරි 1 කිලෝවොට් 1 කිලෝවොට් වොට් කරන්නේ මොකද කරන්නේ කිලෝ මීටර් මීටර් කරන්නේ මොකද කරන්නේ කිලෝ කියන එකට අපිට දාන්න පුළුවන් හරි 1 කිලෝමීටර් මීටර් ගන්න මොකද කරන්නේ එක වැඩි කරනවා කිලෝ කියන අපි දාන මොකද්ද 1000 කියන පදය කිලෝ කියන්නේ මොකද්ද අපි දාන පදය 1000 කියන පදය කිලෝමීටර් එතකොට මෙතනත් 1 කිලෝවොට් කියන එක අපිට ලියන්න පුළුවන් 1 කිලෝවොට් කියන එක අපිට ලියන්න පුළුවන් 1000යි වොට් කියලා 1 කිලෝවොට් කියන්නේ මොකද්ද 1000යි වොට් මේ සම්බන්ධයම තමයි හරි කිලෝමීටර් 1ක් කියලා කියන්නේ 1000ක් මීටර් මේ සම්බන්ධයමයි තියෙන්නේ හරි කිලෝවොට් 1ක් කියලා කියන්නේ වොට් 1000යි ඔන්න එතකොට හරි අපි මෙතෙන් ආදේශ කරනවා කිලෝවොට් 1ක් කියන එකට වොට් 1000යි කියන එක සහ කාලයට අපි ආදේශ කරනවා 60 කියලා කියන්නේ 3600යි තප්පර. එතකොට කිලෝවොට් පැයක් කියලා කියන්නේ හරි 36.22 මෙතන 2යි මෙතන 3යි. හරි. මෙන්න මේකයි ජූල්. කිලෝවොට් එකක් කියලා කියන්නේ ජූල් කොච්චරද? 3,600,000 තමයි කිලෝවොට් එකක් කියලා කියන්නේ ජූල් වලින් අපි හදාගත්තොත්. ඔන්න අපි ඒක ජූල් වලට පරිවර්තනය කරගෙන ගියා. හරි 3,600,000 කියලා අපිට ඔන්න අවසාන උත්තරය හම්බුණා. තේරුණාද මෙතනින් මෙහාට ආපු විදිය? මුලින්ම දැනන් ඉන්නන මේ අර්ථකථනය. මොකක්ද අර්ථකථනය? කිලෝවොට් පැයක් කියලා කියන්නේ හරි කිලෝවොට් පැයක් කියලා කියන්නේ මොකක්ද? උපශමතාවයේ කිලෝවොට් එකක් වෙච්ච ශමතාවයේ කොච්චරද කිලෝවොට් එකක් වෙච්ච උපකරණයක් පැයක් තුල ක්‍රියාත්මක වුණාම වැය වුණ ශක්තිය. ඇයි මෙතන ශමතාවයේ කිලෝවොට් එකක් කියලා අරගත්තේ? මේක අර්ධකණේ කිලෝවොට් පැයනේ. හරි කිලෝවොට් පැය. ඒක ශමතාවයේ කිලෝවොට් එකක්, කාලයේ පැය එකක්, හරි පැයක් තුල ක්‍රියාත්මක වීමේදී වැය වූ ශක්තිය. හරි ඒකට අපිට E කියන කෙනා කිලෝවොට් එකයි, E කියන කෙනා පැයයි. E කියලා කියන්නේ මොකද? වැය වූ ශක්තිය සමානයි 1 කිලෝවොට්. එතකොට E සමානයි PT දාපුවාම E කියල කියන්නේ 1 කිලෝවොට්, ඒ කියන්නේ 1 කිලෝවොට්. E කියල කියන්නේ 1 කිලෝවොට් වැඩි කිරීම, 1 වැඩි කිරීම, 8 වැඩි කිරීම 60 මේ පැය කියන එක තප්පර වලට පරිවර්තනය කරන්න. අපි දැනගත්තා ඊට පස්සේ 1 කිලෝවොට් කියල කියන්නේ වොට් 1000යි. ඒක ආදේශ කරන අවස්ථාවේ 1 කිලෝවොට් පැය කියන එක කොච්චරක් කියලාද මෙන්න මෙච්චර ජූල් අගයක් කියලා. හරිද? මේ සම්බන්ධතාවය පාවිච්චි කරන්න එපා. හරිද? මේක අපි අමාරුවෙන් හදලා ගත්තාට මේ සම්බන්ධතාවය පාවිච්චි කරන්න එපා මම කියන්නේ. හරි මේක පාවිච්චි කරන්න එපා. හරිද? අපිට ඊට වඩා පහසු ලේසි ක්‍රමයක් තියෙනවා. හරි මේ පරිවර්තනයට අපිට ජූල් ගාන දැන් මෙතන හැටියට නා. හරි ජූල් ගානකින් තියෙන එක කිලෝවොට් පැය වලට පරිවර්තනය කරන්න ක්‍රමයක් තියෙනවනේ. එහෙම පරිවර්තනය කරන්න එපා. මේ අර්ථකථනය පාඩම් කරගන්න. හරි මේ ගාන මෙහෙම එනවයි කියලා මතක තියාගන්න. ඕනොත් මේ සමීකරණය දාලා හදලා අරගන්න මෙහෙමයි කියලා. හරි
හැබැයි මේක කොතනකවත් පාවිච්චි කරන්න එපා. එනේ මේක කොතනකවත් පාවිච්චි කරන්න එපා. ඔයාලා මම මෙන්න මේ කියන සිද්ධියට යන්න ඕන මේකෙන් පස්සේ මම ඒ කියන්න මොකද සිද්ධිය කියලා. දැනට මේ ටික ලියාගන්නවා. මේක තේරුණාද කියලා අහන්නේ නැහැ. හරි. දැනට මේ ටික ලියාගන්න අපි ඊට පස්සේ බලමු කොහොමද මේ පරිවර්තනය ඇත්තටම කරන්න කියලා. හරි. යම් කිසි උපකරණයක් භාවිතා කරපු ශක්තිය කොහොමද අපි පරිවර්තනය කරන්නේ කිලෝවොට් පැය වලට කියලා අපි බලමු ඊළඟට මේක ලියාගන්න. හරි. ලියාගන්නකො මෙන්න මෙහෙම ලියාගන්න කිලෝවොට් පැය 1ක් යනු කිලෝවොට් පැය 1ක් යනු කිලෝවොට් පැය 1ක් යනු කිලෝවොට් පැය 1ක් යනු ක්ෂමතාවය 1ක් කිලෝවොට් වූ ක්ෂමතාවය 1ක් කිලෝවොට් වූ ක්ෂමතාවය 1ක් කිලෝවොට් වූ උපකරණයක් ක්ෂමතාවය 1ක් කිලෝවොට් වූ උපකරණයක් පැය 1ක් තුල පැය 1ක් තුල පැය 1ක් තුල ක්‍රියාත්මක වීමේදී පැය 1ක් තුල ක්‍රියාත්මක වීමේදී ක්‍රියාත්මක වීමේදී වැය වූ ශක්තියයි වැය වූ ශක්තියයි හරි වැය වූ ශක්තියයි හොඳයි තොරතුරු එළියට අරගන්න p සමාන 1 කිලෝවොට් p සමානයි පැය 1යි t සමානයි 1 කිලෝවොට් පැය ඊට පස්සේ e සමානයි pt දාන්න සමීකරණය සුළු කරගෙන යන්න ඕන අතෙන් වෙනකම් මෙව ලියන්න එපා හරි ඊට පස්සේ විදුලි බිල් එහෙම අපිට හදන්න තියෙනවා හරි විදුලි බිල කොච්චර විදුලි බිලක් එනවද ගෙදෙට්ට මෙහෙම බල්බ් මෙච්චර කාලයක් පාවිච්චි කරපුවාම මාසයකට කොච්චර බිලක් එනවද එහෙම හදන්න තියෙනවා අපිට පස්සේ හරි හොඳයි
මට කියන්නේ මේක තේරුණ කෙනෙක් ඉන්නවද මේ හදා කරපු දේ තේරුණ කෙනෙක් නෑ පන්තිය මේක එක්කවත් නැද්ද තේරුණා හරි කමන්නේ මේක ගණන් හදලා ආයෙ මං කියලා දෙන්නම් නේ හදවත් කරා හරි දැන් අමතක කරන්න මොහොතකට එහෙම නිර්වචනයක් අපි ඉගෙන ගත්තේ නැහැ හරි කිලෝවොට් පැය කියලා අපි අර්ථකථනයක් ඉගෙන ගත්තේ නැහැ කියන අවතක. මෙහෙම කන්නේ. අපි දැනට දන්න දේවල් මොනවද? අපි දැනට දන්න සමීකරණ තුන මෙන්න මේක. B = VI, E = VD, E = VIP. හරි? බලන්න ඔය කිලෝවොට් පැය කියන එක අපිට මෙතනින් හදාගන්න බැයිද කියලා. හරි? කිලෝවොට් පැය කියන එක මෙතනින් හදාගන්න බැයිද කියලා. මෙතන ශක්තිය හොයන්න. හරි කිලෝවොට් පැය වලින් මගින් ශක්තියනේ. ශක්තිය හොයන්න තියෙන සමීකරණය මොකද්ද? E = PT හෝ E = VIP. හරි මම මෙන්න මේ සමීකරණය අරගන්න E = PT E = PT හරි E = PT කියලා කිව්වහම අපි P කියන කෙන අශමතාවේ ආදේශ කරන ඒකකය මොකද්ද ළමයි සමතාවේ ආදේශ කරන ඒකකය මොකද්ද සමතාවේ ආදේශ කරන ඒකකය තප් මේ වොට් නේ නේද එතකොට ඒක ඒකකය වොට් හරි වොට් හරි ඊට පස්සේ කාලය ආදේශ කරන්නේ මොනවාගෙන්ද? කාලය ආදේශ කරන්නේ මොනවාගෙන්ද? කාලය ආදේශ කරන්නේ තප්පරවලින්. එතකොට හරි කාලය ආදේශ කරන තප්පරවල ඔන්න අපිට එනවා ඒකකය ශක්තිය මනින්න ඒකකයක් මොකක්ද ඒකක? ශක්තිය මනින්න දැන් එන උත්තරය අපිට එන්නේ වොට් තප්පරවලින්. හැබැයි අපිට මේක පරිවර්තනය කරන්න ඕන මොනවාටද? වොට් තප්පර කියන එක පරිවර්තනය කරන්න ඕන කිලෝවොට් පැය වලට හරි කිලෝවොට් පැය වලට වොට් තප්පර පරිවර්තනය කරන්න ඕන මොකටද කිලෝවොට් පැය වලට හොඳයි E සමානයි වොට් කිලෝ මම ආයෙ ලියන්නම් මේක වොට් තප්පර හරි හොඳයි එතකොට වොට් තප්පර කරන්න සෝරි වොට් කිලෝවොට් කරන්න කිලෝවොට් එන්න බෑ තප්පර පැය පස්සේ කරමු හරි වොට් කිලෝවොට් කරන්න මොකක්ද කරන්න ඕන වොට් කිලෝවොට් කරන්න මොකද්ද කරන්න ඕන හා වොට් කිලෝවොට් කරන්න මොකද්ද කරන්න ඕන මීටර් කිලෝමීටර් කරන්න මොකද කරන්නේ මීටර් කිලෝමීටර් 10ෙන් බෙදනවා 10ෙන් බෙදනවා සේම් මේකෙත් බෙදනත් ඒ දේම තමයි හරි වොට් කිලෝවොට් කරන්න අපි කරන්නේ මොකද්ද අපිට තියෙන වොට් දාන බෙදනවා 10ෙන් ඔන්න කිලෝවොට් වුණා හරි දැන් තප්පර පැය කරන්න ඕන තප්පර පැය කරන්න ඕන හරි තප්පර පැය කරන්න මොකද කරන්නේ හරි තප්පර පැය කරන්න මොකද කරන්නේ පැය තප්පර කරන්න 60 වැඩි කිරීම 60ෙන් වැඩි කරා නම් මොකද වෙන්න ඕන පැය තප්පර කරන්න 60 වැඩි කිරීම 60ෙන් වැඩ කර වැඩි කරා නම් හරි තප්පර පැය කරන්න මොකද කරන්න ඕන වැඩි කරපෙකින් ආපහු බෙදන්න ඕන හරි එතකොට තප්පර ගණන තත්පර ගණන බෙදන්න ඕන 60 වැඩි කිරීම ඔන්න ළමයි අපිට එනවා ඒකක වොට් බෙදීම 1000 කියලා කියන්නේ කිලෝවොට් හරි තත්පර පැය කරා කියන්නේ මෙතන පැය කරා කිලෝවොට් පැය කියන එකේ ඔන්න අපි හදාගන්න හරි ඔයාලට ගාණක් ආවොත් එහෙම හරිද අපි ශක්තිය හොයවුවා ජූල් වලින් අපි ශක්තිය හොයවුවා ජූල් වලින් හරි ජූල් කිලෝවොට් පැය කරන්න 1000ෙන් බෙදන්න ඕන තප්පර පැය කරන්න 60 වැඩි කිරීම 60ෙන් ගුණ කරන්න ඕන. අර 60 වැඩි කිරීම 60ෙන් බෙදන්න ඕන. හරිද? තේරෙනවද මොකද්ද කරේ කියලා? අපිට තියෙනවා සමීකරණයක් E = PT. ඒකට E = PT වල P ආදේශ කරන්නේ වොට් වලින්, T ආදේශ කරන්නේ තප්පර වලින්. ඒකට අපිට ඒකක් කියලා දෙනවා වොට් තප්පර. හැබැයි මේ වොට් තප්පර කියන මොකද කරන්න ඕන අපිට දැන් කිලෝවොට් පැය කරන්න ඕන. ඒ නිසා අපි වොට් කිලෝවොට් කරන්න 1000ෙන් බෙදුවා තප්පර පැය කරන්න 60 වැඩි කිරීම 60ෙන් බෙදුවා 60 වැඩි කිරීම 60 කියලා කියන්නේ
36යි. අර සම්බන්ධතාවය ආය අපිට එනවා. බලන්න නැද්ද කියලා. හරි. දැන් මෙතන අපි මොකද්ද කිලෝවට් 1 පැය 1ක් කියන එක නහන්නේ. එතකොට අපිට හබවර සම්බන්ධතාවය මෙතනින් එනවා. ලස්සන අර සම්බන්ධතාවය මෙතනින් ආපහු අපිට එනවා. ඔන්න අපි එතකොට පැය වූ මුළු ශක්තිය කිලෝවට් පැය වලින් හොයන්න ඔයාලා පාවිච්චි කරන්න ඕන මෙන්න මේ සමීකරණය. හරි. මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න ඔයාලට පුළුවන්. ඕනම දෙයක් කිලෝවට් පැය වලට පරිවර්තනය කරලා ඔයාලගේ ගාන හදන්න. හරිද? හොඳයි. මම මෙහෙම කියනවා. ඔයාලට ගාන දීලා තියෙනවා. හරි? ගාන දීලා තියෙනවා. මෙන්න මේ මේකේ ඒකක පරිවර්තනයක් විතරයි ඈ. අමුතුවෙන් ඔළුවට ගන්න එපා. මේක වෙනම කෑල්ලක් වෙන දඩ කෑල්ලක් එහෙම නෑ. හරි? වොට් කිලෝවට් කරන්න 10 බෙදුවා තප්පර පැය කරන්න 60 වැඩි කිරීමට බෙදුවා. හරි. මේ මොන වෙලාවටද මේ පී දීලා තියෙද්දී පැය සරි පී දීලා තියෙද්දී වොට් වලින් හරි පී දීලා තියෙද්දී තප්පර වැඩි. හරි. මේ මොනොත් එහෙම පී දීලා තිබ්බොත් එහෙම පී දෙනවා වොට් වලින්ම හරි පී දීලා තියෙනවා පැය වලින්ම. දැන් ඒකේ හදුවා ඊ සමානයි පී දී ඊ සමානයි පී දී. හොඳයි. දැන් එතකොට තියනවා මෙතන p කියන කෙනා විතර වෙලා තියෙන වොට් වලින් හරි p කියන කෙනා විතර තියෙන පැය වලින් මොකද කරන්න ඕනේ මේකත් කිලෝවට් පැය වලට පරිවර්තනය කළ යුතුයි හරි කිලෝවට් පැය වලට පරිවර්තනය කළ යුතුයි එතකොට මේක කිලෝවට් පැය වලට පරිවර්තනය කරන මොකද කරන්නේ වොට් පැය කියන එක තියනවා කිලෝ කියන වචනේ විතර ඉස්සරහට එන්න මොකද කරන්න ඕනේ දැන් කිලෝ කියන වචනේ මේකට දාගන්න මොකද කරන්න ඕනේ මේකට මොකද්ද කරන්න ඕනේ पैय නැත්තම් අපි කිය අපි ඒක අවසාන කතා කරමු p දීලා තියෙනවා තප්පර වලින් හරි එතකොට e සමානයි pd දැම්මා හරි එතකොට කිලෝවොට් හරි මේක කිලෝවොට් හැබැයි මෙතන තියෙන්නේ මොනවාද තප්පර කිලෝවොට් තප්පර කිලෝවොට් තප්පර කියන එක දැන් පරිවර්තනය කරන මොනවාටද කිලෝවොට් පැය වලට කිලෝවොට් තියෙනව අවුලක් නැහැ තප්පර පරිවර්තනය කරන්න ඕන පැය වලට තප්පර පරිවර්තනය කරන්න පැය වලට තප්පර පැය වලට පරිවර්තනය කරන්න මොකද කරන්න ඕන? තප්පරය පැය වල පරිවර්තනය කරන්න තප්පර වේදන්න ඕන මොනවා කියද? කියෙන්ද? 60 ගුණ කිරීම 60. 60 ගුණ කිරීම 60ෙන් බෙදන්න ඕන. ඔන්න ඒකත් කිලෝවොට් පැය වලට පරිවර්තනය කරා. හරි. එතකොට ඔහොම මම නම් කියන්නේ මේක ඔළුවේ තියාගන්න සමීකරණ ගොඩනගා ගන්න එපා. සමීකරණ පාඩම් කරන්නත් එපා. හරි. ගොඩ් මේකත් ද කිලෝවොට් පැය කරන්න. හරි මේ මේකත් තිබහම කිලෝවොට් පැය කරන්න මෙන්න මෙහෙම එකක් කරන්න ඕන. ඇයිව පාඩම් කරන්න එපා හරිද ඒකක පරිවර්තනයේ විතරක් හිතන්න හරි අපිට මේක එන්නේ මොළින් මතක තියාගන්න අපි සාමාන්‍ය ක්‍රමයට ගාන හදද්දී අපිට උත්තරේ එන්නේ මොනවාගෙන් එන්නේ වොට් අප්පර වලින් ඒක වොට් අප්පර වලින් උත්තරේ ආවා නම් මොකද්ද කරන්න ඕනේ කියලා බලන්න වොට් නම් 1000 බෙදන්න ඕනේ තප්පර නම් ඒක 60 ගුණ කිරීම 60 ගුණ කරන්න පැය කරන්න වොට් කිලෝවොට් කරන්න 1000 බෙදන්න එතකොට කිලෝවොට් පැය වලින් උත්තර අපිට එනවා හරි ඔන්න ඔය විදිහට මේ කියන සම්බන්ධතාව ටික භාවිතා කරා නම් හරි හොඳද මට කියන්න තේරුණාද නැද්ද තේරුණාද නැද්ද තේරුණා කියනයි දෙන්නයි සමිත් කිනා වෙන්නේ තේරුණ නැද්ද 3යි 4යි නුවන්ති හේෂාන් ඉමල්ෂ හරි 5යි සමිතු තේරුණා 5යි නුවන්ති හේෂානි තේරුණා හා හොඳයි හරි දැන් ඔයාලට මේකත් පෙළපොතිත් වෙනම සෙක්ෂන් එකක් විදිහට මේක යන්නේ. අනේ නුවන්තිට සිග්නල් නැහැ. හරි නුවන්ති වීඩියෝ දෙන්නම් බලන්න අනිවාර්යෙන් ඈ. හරි. හා හොඳයි බලන්න.
එතකොට මේකත් වෙනම සෙක්ෂන් එකක් විදිහට ඔයාලගේ පෙළ පොතේ අරන් යන්න. එහෙම වෙනම සෙක්ෂන් එකක් කරගන්න ඕන නෑ. හරි. කරන්නේ මේ එකක පරිවර්තනය පමණයි. හරි. මේක විතරක් ලියා ගන්න. හරිද? ලියා ගන්න මෙන්න මේ විදිහට. හරි. ලියා ගන්න ඉස්සලාම p දීලා තියෙනවා වොට් වලින් p දීලා තියෙනවා තප්පර වලින් කියලා අරුඩම ලියලා තියෙන විදිහ. e p දීලා තියෙනවා වොට් වලින් p තප්පර වලින් d ඇති විට කියලා ලියන්න. d ඇති විට b ඇති විට කියලා ඉතින් එහාට හදානවා දැන් e සමාන pt කිලෝවොට් වොට් කරන්න බෙදීම දාහ තප්පර පැය කරන්න බෙදීම 360 වැඩි කිරීම 60 හයි බෙදීම 60 වැඩි කිරීම 60 उत्तर හරිද ආයෙත් දැන් ගණන් හදන්න තියෙන්නේ හරිද ලියාගත්තද හරි හොඳයි ගණන් හදමු දැන් බලමු අපි මොකද කොහොමද මේවා හදන්නේ කියලා මම ගණනක් හදන්නම් ඊට පස්සේ ඔයාලා හදමු ලියන්න මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් මේ විදිහේ ප්‍රශ්නයක් ලියන්න එක්තරා නිවසක එක්තරා විනිවසක එක්තරා නිවසක ශමතාවය ශමතාවය 60ක් වොට් වූ ශමතාවය 60ක් වොට් වූ බල්බයක් ශමතාවය 60ක් වොට් වූ බල්බයක් තත්පර 3600ක් තුල තත්පර 3600ක් තුල දැල්වුනි තප්පර 3600ක් තුල දැල්වුනි
එම කාලය තුලදීම එම කාල ඒකටම කියන්නේ එම කාලය තුලදීම ක්‍රියාත්මක වූ විදුලි උඳුනක ක්‍රියාත්මක වූ විදුලි උඳුනක ක්ෂමතාවය වොට් 200කි ක්ෂමතාවය වොට් 200කි හරි ක්ෂමතාවය වොට් 200කි මෙහිදී කියන්නේ මෙහිදී රෝම ඉලක්කම් 1 මෙහිදී රෝම ඉලක්කම් 1 බල්බය සඳහා වැය වූ ශක්තිය බල්බය සඳහා වැය වූ ශක්තිය මේදී බල්බය සඳහා වැය වූ ශක්තිය ජූල් සහ කිලෝවොට් පැය වලින්ද පියෝඩ් බැලුවේ පැය වලින් හොයන්න සොයන්න ජූල් සහ ජූල් වල තුනලු කිලෝවොට් පැය වලින් තුනලු කිලෝවොට් පැය වලින් සොයන්න ඊට පස්සේ රෝම ඉලක්කම් දෙක විදුලි උඳුන සඳහා වැය වූ ශක්තිය විදුලි උඳුන සඳහා වැය වූ ශක්තිය ජූල් වලින් සහ කිලෝවොට් පැය වලින් සොයන්න ජූල් වලින් සහ කිලෝවොට් පැය වලින් සොයන්න හරි ජූල් වලින් සහ කිලෝවොට් පැය වලින් සොයන්න හරිද ඔයාලා රතු පෑනින් හරි ඔයාලා රතු පෑනින් ලොකුවට ලියා ගන්න මෙන්න මෙහෙම රතු පෑනින් ලොකුවට ලියා ගන්න මෙන්න මෙහෙම එකක් ජූල් සමානයි නැත්නම් ජූල් කියන එක සමානයි ජූල් සමානයි වොට් තප්පර කියලා හරි ජූල් එකක් කියන්නේ වොට් තප්පරනේ ජූල් සමානයි වොට් තප්පර කියලා ලොකුවට ලියා ගන්න හරි හරි ඊ සමානයි පීටි වලට දාන්නකො ඊ සමානයි පීටි දාපුවාම ජූල් එකක් කියලා කියන්නේ වොට් එක වැඩි කිරීම එකයි තප්පර. ඒකට ජූල් කියලා කියන්නේ මොකද්ද? වොට් තප්පර. හරි. මේක ලොකුවට රතු පෑනින් ලියා ගන්න. මොකද අපිට මේක ඕන වෙනවා. හරි. ජූල් කියන්නේ වොට් තප්පර කියන එක. හොඳයි. ගාන කියවන්නකො හොඳට ගාන කියවන්න. මම රෝමිකන් 3 දුන්නේ නෑ නේද? රෝමිකන් 2යි නේද දුන්නේ මම? මම කියන්නේ. 2යි නේද දුන්නේ 3ක් දුන්නේ නෑ නේද මම? හොඳයි මෙන්න මේ සම්බන්ධතා තුන සම්බන්ධතා හතර දන්නවනම් විද්‍යුත් උපකරණවල ක්ෂමතාවයේ සහ ජවයේ ක්ෂමතාවයේ ජවයේ මොකක්ද ඒ පාඩම ගොඩනගා ගන්න පුළුවන් එකක් ඊ සමානයි වී ඒ දැනන් ඉන්නවා අනිත් එක සමානයි ඊ සමානයි පීටි කියලා දැනනවා අනිත් එක සමානයි ඊ සමානයි වීයිටි කියලා දැනන් ඉන්නවා අනිත් එක තමයි ජූල් කියලා කියන්නේ වොට් තප්පර කියලා දැනන් ඉන්න ඕනේ. මම ඒක දැනන් ඉන්න ඕනේ කියලා කියන් කිව්වේ කියලා වාට ගණන් හදාගෙන යද්දි තේරේ. හරි. ගණන් හදාගෙන යද්දි තේරේ. හොඳයි. හරි. සමීකරණ පාඩම් කරන්න එපා. හරිද? එතකොට හරි. අපිට කියන්න මොකද්ද මට ගාන. හරි මම මතකෙන් ලියන්න. හරි. මුලින්ම මම බල්බේ විස්තර ලියන්න. බල්බයට අදාළව බල්බය හරි බල්බේ ක්ෂමතාවයේ වොට් 60යි මම වැරද්දක් ලියනවා නම් කියන්න බල්බේ ක්ෂමතාවයේ වොට් 60යි ඊට පස්සේ බල්බය ක්‍රියාත්මක වෙච්ච කාලය 3600යි තප්පර
හරි එතකොට p තියෙනවා t තියෙනවා ඊට පස්සේ විදුලි ඉඳුනේ විස්තර දීලා තියෙනවා විදුලි ඉඳුන වැය වුණේ ඒකයි ඒත් ක්‍රියාත්මක වුණේ ඒ කාලයේදී කියලා තියෙන නිසා t සමානයි 3600යි පස්වර ඊට පස්සේ p සමානයි යාගේ 100 200 දුන්නේ යනවා 100 200 දුන්නේ 200 වෙන්නේ දෙන්න විදුලි ඉන්ද්‍රිය ශමතාවෙ කී දිලා තියෙනවා වෝල්ට් 200ක් වෝල්ට් 200ක් ඈ වෝල්ට් 200යි හරි එතකොට අපෙන් අහනවා රෝමිලක්කම් 1 හරි වැය වූ ශක්තිය ජූල් වලින් අපිට දාන්න තියෙන සමීකරණය මොකක්ද දාන්න තියෙන්නේ අපේ e අහන්නේ ශක්තිය නහන් p දෙනා t දාන්න තියෙන සමීකරණය මෙච්චරයි e සමාන pt විතරයි හරි මුලින්ම අපි ජූල් වලින් මොනවද අපි දාන්න කරන්නේ e සමාන pt දාපුවාම හරි අපි දාන මුලින්ම බල්බයෙන් දාන්න කියලා කියන්නේ e සමාන pt ඒකට බල්බය වොට් 60යි t කියලා කියන්නේ 3600යි තප්පර ඔන්න අපි මේක ජූල් වලින් හදා ගන්නවා හරි මේක සුළු කරන්න නැතුව තියෙන තරමට ලේසි අපිට තමයි අපි සුළු කරමු සුළු කරේ නිසා පවරක් 6 36යි 3ක් ඉතුරුයි 6 වරක් කරන 18යි 3යි 21යි 216 10යි ජූල් කියලා හරිද ඔය ජූල් වලින් අපි එව්වා අපිට ඊට පස්සේ කියනවා මේකම ලියන්නලු මේකම හදන්නලු මොනාගෙන්ද හරි මොනාගෙන්ද මේකම හදන්න කියලා කියන්නේ වොට් තප්ප කිලෝවොට් පැය වලින් හරි මන් සම්බන්ධතාවයක් දුන්නා නේද ජූල් කියන කෙනා සමානයි මොකද්ද වොට් තප්පර ජූල් සමානයි මොකටද වොට් තප්පර ඒ නිසා අපිට ලියන්න පුළුවන් දැන් හොයාගත්ත ශක්තිය 216යි ජූල් කියන එක ලියන්න පුළුවන් 216යි වොට් තප්පර ඇයි ජූල් සමානයි වොට් තප්පර වලට හොඳයි දැන් මේක පරිවර්තනය කළ යුතු මොනවාද කිලෝවොට් පැය වලට හොඳයි එතකොට 216000 කියන එක කිලෝවොට් පැය වලට පරිවර්තනය කරන්න කිලෝවොට් පැය වලට පරිවර්තනය කරන්න මුලින් මොකද කරන්න ඕන මුලින්ම වොට් පරිවර්තනය කරන්න මොනවාද කිලෝවොට් වලට ඒ නිසා බෙදනවා 1000 ඔන්න කිලෝවොට් වුණා කිලෝවොට් හරිද ඊට පස්සේ තප්පර පැය කරන්න මොකද කරන්න ඕන තප්පර පැය කරන්න මෙයා බෙදන්න ඕන ආයි බෙදෙනවා කියන්නේ ගුණ වෙනවානේ තප්පර පැය කරන්න 60 වැඩි කිරීම 60ෙන් බෙදන්න ඕන ඔන්න කිලෝවොට් පැයත් ඔන්න ඒකක පරිවර්තන මොනවාද කිලෝවොට් පැය වලට මට කියන්න මේ කරපු දේ තේරුණාද නැද්ද මේ කරපු දේ තේරුණාද නැද්ද මෙන්න කියන්න නෑ කියනයි අනිත් අය තේරුණා මම කියන්නේ මේ කියපු දේ තේරුණාද නැද්ද ටිකක් හරි හැමෝම මේ කොටස දන්නවනේ හරි හොඳයි මල්ස් තේරුණා කියනවා හොඳයි හරි හැමෝම මේ කොටස අඳුරනවනේ මේ කොටස මොකද්ද e සමානයි pt දාන කොටස එතකොට p කියලා කියන්නේ වොට් 60යි e කියලා කියන්නේ 3600යි හරි 3600 එකට සුළු කරලා ඔන්න ජූල් වලින් උත්තරේ ගන්න මේක අපි කලින් හදපු දෙයක් ඊපස් අපි දන්නා මොකද්ද ජූල් කියලා කියන්නේ මොකද්ද වොට් තප්පර ජූල් කියලා කියන්නේ වොට් තප්පර ඒ නිසා ජූල් කියන එකට ආදේශ කරන දේ මොකද්ද වොට් තප්පර හැබැයි මේක දැන් අපිට පරිවර්තනය කරගන්න මොනවාද පරිවර්තනය කරගන්න ඕන මොනවාටද කිලෝවොට් පැය වලට ඔන්න පරිවර්තනය කරන දේ හරි වොට් කිලෝවොට් කරන්න මොකද කරන්න ඕන වොට් කිලෝවොට් කරන්න මේක 1000ෙන් බෙදනවා හරි ඔන්න 1000ෙන් බෙදුවා කිලෝවොට් වුණා හරි තප්පර පැය කරන්න තප්පර පැය කරන්න 60 වැඩි කිරීම 60 මොකද කරන්න අපි දන්න ඕනේ නිසා ඔන්න දැන් තප්පර පැය 3 හරි ඔන්න ඒකක පරිවර්තනය කරා තේරුණාද ඒක පරිවර්තනය කරා තේරුණාද කියන්න ඉක්මන් ළමයි උත්තර දෙන්නේ සුසන්තිකා තේරුණා කියනවා අනිත් අය මලීෂ තේරුණා හරි අනිත්‍ය තේරුණා ඒශානි
मुखद करोवोट
පැය වලට ඔයාලට මෙහෙම සම්බන්ධතාවය මට දෙන්නත් පුළුවන් පස්සේ මම දෙන්නම් ඊට පස්සේ කියලා හරි මේක පරිවර්තනය කරන්න පුළුවන් මොනවාටද කිලෝවොට් පැය වලට එතකොට අපි ලියනවා මෙන්න මෙහෙම e සමානයි 72.1234 හරි ජූල් ජූල් කියන එක ලියන්න පුළුවන් කොහොමද අපි වොට් තප්පර විදියට බලන්න හොඳ නැහැ ජූල් කියන එක ලියන්න පුළුවන් කොහොමද අපිට වොට් තප්පර විදියට හරි දැන් මේක පරිවර්තනය කරන්න ඕන මොනවටද කිලෝවොට් පැය වලට ආ පරිවර්තනය කරන්න මොනවටද කිලෝවොට් පැය වලට එතකොට මේක කිලෝවොට් පැය වලට පරිවර්තනය කරද්දී හරි වොට් කියන කෙනා ඉස්සෙල්ලාම කිලෝවොට් කරන්න ඕන හරි වොට් කිලෝවොට් මේ ටික ලියා ගන්න ඕනේ දැන් තේරෙන්නේ නැහැ කියලා ළඟ පැත්තක හරි වොට් කිලෝවොට් කරන්න වොට් කිලෝවොට් කරන්න 1000න් බෙදන්න ඕන හරි ඊට පස්සේ තප්පර පැය කරන්න මොකද කරන්න ඕන 60 වැඩි කිරීම 60න් බෙදන්න ඕන හරිද ඔන්න එතකොට මුලින්ම වොට් කිලෝවොට් කරා වොට් කිලෝවොට් කරන්න ඕන 1000න් බෙදුවා හරි එතකොට ඔන්න කිලෝවොට් වුණා දැන් මොකද දැන් තප්පර පැය කරන්න ඕන තප්පර පැය කරන්න මොකද කරන්න අපි මේක බෙදනවා 60 වැඩි කිරීම 60 බෙදනවා මේක කියන්නේ 60 වැඩි කිරීම 60 වාටි කියන්නේ AP වල තේරුණාද එතන තමයි ඔයාලට පැටලුණා පැටලෙන තැන AP වල තේරුණාද වොට් කිලෝවොට් කරන්න 1000න් බෙදුවා තප්පර පැය කරන්න 60 වැඩි කිරීම 60න් බෙදුවා පසිත හේෂාන් ඉමල්ෂ මොන්ටි වීඩියෝ එක බලනවා කීවෝ හේෂාන් ඉමල්ෂ හරි හා තොඩොන්න දැන් අපි සුළු කරනවා ඉමල්ෂ උත්තර දෙන්නේ නැහැ හරි ඔබට බිඳුවට බිඳුව කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා හරි ඊට පස්සේ 6ට 6 ඒවා 1යි 72ට 6 ඒවා 12යි 6ට 6 ඒවා 1යි 12ට 6 ඒවා 2යි එතකොට අපි ඇවිත් තියෙනවා 2 බෙදීම 10යි කිලෝවොට් පැය කියලා 2 බෙදීම 10යි කියලා කියන්නේ 0.2යි කිලෝවොට් පැය හරිද ඔයාලට මෙහෙම ඕනනම් සම්බන්ධයක් හදාගන්නත් පුළුවන් අට හමාරට පන්ති හරි හොඳයි මම මේ විසඳුමක් දෙන්න හරි මෙන්න මෙහෙම සම්බන්ධයක් ඔයාලට ඕනනම් හදාගන්නත් පුළුවන් එච්චර දුර යනවා නම් හරි ජූල් කියන කෙනා සමානයි වොට් තප්පර එතකොට වොට් තප්පර කිලෝවොට් පැය කරන්න වොට් බෙදන්න ඕන 1000න් හරි තප්පර බෙදන්න ඕන 60ට වැඩි කිරීම හැදේ කොහොම ලියන්නත් පුළුවන් ජූල් කියන කෙනා සමානයි වොට් බෙදීම 1000 තප්පර බෙදීම 60 වැඩි කිරීම 60. ඔහොම ඔයාලා හැදුවත් ඔය ගාන. හරි. හොඳද? හරි. ලියා ගන්න ඊළඟ අනන් ගාන ඉක්මන ලියා ගන්න. හරි මේක හදා ගන්න ඉස්සෙල් ලියා ගන්න. ඉස්සෙල් මේ ගාන හදා ගන්න. මේ ගාන හදා ගන්න. මේ ගාන හදාගෙන ඒශානි පන්තියෙන් අයින් වෙන්න හරි ඊට පස්සේ ගාන ගෲප් එකට දාපුවාම ගාන ලියාගෙන හපව හදන්න ඕන ගාන ඈ පස්සේ පස්සේ කියන්නේ හෙට අවස් වෙද්දී හදාගත්තනම් කියන්න හදාගත්තා හරි හොඳයි ලියන්න ඊළඟට මෙන්න මෙහිම ප්‍රශ්නයක් ලියන්න ඊළඟ ප්‍රශ්නය නිවසක 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 ශමතාවය ශමතාවය වොට් 30ක් වූ ශමතාවය වොට් 30ක් වූ
ශමතාවයේ වෘත්තියක් වූ බල්බ තුනක් දැල්වේ බල්බ තුනක් දැල්වේ තුනක්ද කියලෙන් තුනක්ද ශමතාවයේ වෘත්තියක් වූ බල්බ තුනක්ද ශමතාවයේ වෘත්තියක් වූ බල්බ තුනක්ද ශමතාවය වොට් 500ක් වූ ශමතාවය වොට් 500ක් වූ ශමතාව වොට් 500ක් වූ රූපවාහිනියක්ද ක්‍රියාත්මක වේ රූපවාහිනියක්ද දිනක් තුල ක්‍රියාත්මක වුනි රූපවාහිනියක්ද දිනක් තුල ක්‍රියාත්මක වුනි දිනක් තුල ක්‍රියාත්මක වුනි හරි දිනක් තුල ක්‍රියාත්මක වුනි කියන්න රෝමි ලක්කම් 1 රෝම ඉලක්කම් 1 එක් බල්බයක් එම දිනය තුල එක් බල්බයක් එම දිනය තුල වැය කළ ශක්තිය ජූල් වලින් සහ කිලෝවොට් පැය වලින් සොයන්න කිලෝවොට් පැය වලින් සොයන්න හරි කිලෝවොට් පැය වලින් සොයන්න දෙක ලියන්න දෙක රෝමි ලක්කම් දෙක එම දිනය තුලදී එම දිනය තුලදී බල්බ තුනම සඳහා වැය වූ ශක්තිය බල්බ තුනම සඳහා වැය වූ ශක්තිය ජූල් වලින් සහ කිලෝවොට් පැය වලින් සොයන්න කිලෝවොට් පැය වලින් සොයන්න ඊළඟට රූපවාහිනිය සඳහා වැය වූ ශක්තිය රූපවාහිනිය සඳහා වැය වූ ශක්තිය ඔව්ෝ පැය 24න් බල්බ් එක දැල්වේ ඈ බල්බ් තුනම දැල්ලා ටීවී එකත් පැය 24ම ගාලා ඒකද හරි පිරිත් කියලා හිතන්න ඔය ගෙදර පැය 24ම ටීවී එකක් දාලා හරි ඊළඟට රූපවාහිනිය සඳහා වැය වූ ශක්තිය ජූල් වලින් සහ රූපවාහිනිය සඳහා වැය වූ ශක්තිය ජූල් වලින් සහ කිලෝවොට් පැය වලින් සොයන්න ඊළඟ අවසාන ප්‍රශ්නය නිවසේ බැය වූ මුළු ශක්ති ප්‍රමාණය
मुलु शक्ति प्रमाण किलोवाट पैयवलिन कियद හරි ඒකටම ලියන්න කිලෝවොට් පැය 1කට ඒ කියන්නේ 1 kWh එකකට හරි කිලෝවොට් පැය 1කට කිලෝවොට් පැය 1කට රුපියල් 50ක් අය කෙරේ නම් රුපියල් 50ක් අය කෙරේ නම් මම දන්නේ ගණන් හරිද කියලා मुदल सोयान्न එම දිනය සඳහා ගෙවිය යුතු මුදල සොයන්න. හරිද? එතකොට ඔක තමයි ප්‍රශ්නය. ගෲප් එකට දාන්න ප්‍රශ්නේ හේෂායින්ටත් ලියා ගන්න. එතකොට නුවන්තිලා හොන් නැත්නම් නුවන්තිලත් එහෙම ලියා ගන්න. හරි. එතකොට පැය 24න් බල්බයක් වැඩ කරලා තියෙනවා. පැය 24ම රූපවාහිනිය බල්බ් තුනත් වැඩ කරලා තියෙනවා. රූපවාහිනියත් වැඩ කරලා තියෙනවා. ඔය කියන පිළිවෙලට යන්න. ගාන හදන්න මෙන්න මේ ක්‍රමයට ජූල් වොට් තප්පර පරිවර්තනය කරන්න. හැබැයි ඔයාලගේ ඔළුවට එනවා නම් හරි ඔයාගේ ඔළුවට එනවා නම් දවසක් කියලා කියන්නේ පැය 24ක් මේක වොට් තප්පර කරන්න එහෙම දුක් දෙනින්න ඕනේ නැහැ කියලා එහෙම හදානින්න නැත්තම් කෙලින්ම මේ ක්‍රමයට හරි කමන්නේ හදාගෙන යන්න හරිද හොඳයි එහෙනම් අදට මම පන්ති මෙතනින් අතර කරන එතකොට අපි සම්බන්ධ වෙනවා අය හෙට හවස 3:00 වෙද්දි මේ ගණන් ටික සාකච්ඡා කරලා ඉතුරු ගණන් ටික හදාගෙන යන්න ගණන් හදන්න ඒ නිසා පන්තියට සම්බන්ධ වෙන්න හොඳයි එහෙනම් අපේ මුදුසරණ පරිස්සමින් ඉන්න හෙට හවස පන්තියට පන්ති ඉවර වෙලා ඔයාලා මොනවද මේ සතිරුදු පාඩම් කරේ කියන කාරණා ටික මට ලැබෙන්න සලස්වන්න ඕන සීලමු දෙනවා. හොඳයි. එහෙනම් හැමෝටම බුදු සරණයි. හරි.